සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධානුශාසනං ති වාසනාවන්ත පින්නතුනි බහුජන හිතාය බොහෝ ජනයාගේ හිතසුව පිණිස මේ වෙසක් පුර පසළොස්වක් පොය දිනට පසු දිනත් බොහෝ ජනතාවගේ හිතසුව පිණිස දෙරණ නාලිකාව මගින් ලක්වාසී ලෝකවාසී සදැහැති බෞද්ධයන්ගේ සිස්සතන් සුවපත් කරන්නට ඒ තථාගත දහම ශ්‍රවණය කරන්නටයි ඔබ හැම දෙනාම මේ මොහොත තුළ සූදානම් වෙන්නේ. හෝරාවකට ආසන්න කාලයක් ඒ භාග්‍යවත් වූ අමාමෑණී බුදුපියාණන් වහන්සේගේ ඒ ගම්භීර වූ දහම ශ්‍රවණය කරලා ඔබේ ජීවිත සුවපත් කරගන්නට ඉතාමත් වටිනා මොහොතකටයි ඔබ මේ සූදානම් වෙන්නේ. අපි දෙරණ නාලිකාව මගින් සෑම මාසයක් පාසාම පුර පසළොස්වක් පොය දින මේ සඳහම් දේශන මාලාව සිද්ධ කරන්නේ අඳුරේ ඇවිදිමින් සිටින ඒ වගේම දෙවිදෙවි ජීවිතවල දුක් පීඩාවන්ට ලක්වා සිටින සදැහැතියන්ට අමාසුවයක් ගෙන දීම සඳහායි. එනිසා මේ දේශනා මාලාව ඔබේ ජීවිතයට ඉතාමත් ප්‍රායෝගිකව එකතු කරගෙන ඔබේ ජීවිතය සකස් කරගත් ගැනීම තමයි කළ යුතු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ විටක මේ සද්ධර්මය දේශනා කරනවා ඔරුවකට. ඇවැත්නි මම මේ සද්ධර්මය උපමා කරනවා ඔරුවකට. මේ ඔරුව එතරවීම පිණිස සඳහා පමණක් ඔබ භාවිතා කළ යුතුයි. මේ කරපින්නාගෙන යෑම ඔබේ ජීවිතයට යහපත පිණිස හේතු වෙන්නේ නැති බව. එනිසා මේ ධර්මය බොහෝ වෙලාවට අපේ ඇත්තෝ ධර්මය කටපාඩම් කරමින් ධර්මය හොඳට මතක තබා ගනිමින් ඉස්සරහට ගමන් කරනවා. හැබැයි ධර්මානුකූලව තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න නැතිවොත් සුචරිතයේ ජීවිතය සකස් කර ගැනීමට උපයෝගී කරගන්න නැතුව බොහෝ ඇත්තෝ මේ ධර්මය උපමා කරගන්නට කටයුතු කරන්නේ නැහැ. එනිසාවෙන් ඔබට මා මුලින්ම දෙන අවවාදය තමයි මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කරන ඔබ හැම දෙනාම මේ ධර්මයට අනුගතවම තමන්ගේ ජීවිතය හැඩගස්වා ගන්න. හරි සැනසෙල්ලක්, හරි සුවපත් භාවයක්, හරි නිදහසක් මේ ධර්මයට අනුගත වීම තුලින් පිනතුන අපිට තිබෙනවා. මාසයේ ඉතාමත් නැත්නම් වසරකට එළඹෙන පොය 12 ඉතාමත් වැදගත්න පුර පසළොස්වක් පොහොය තමයි වෙසක් පුර පසළොස්වක් පොහොය කියලා කියන්නේ. අපි දන්නවා භාගතුන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණ ඉපදීම සිද්ධ වුණ උතුම් පුර පසළොස්වක් පොහොය සාරා සංක කල්ප ලක්ෂයක් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කරලා ඒ තථාගතයන් වහන්සේ පස්මහා බැලුම් බලලා ජම්බුද්දීපේ කිඹුල්වත් පුරවේ සුද වුණ රජුදාව මහමායා දේවියගේ කුසේ උප්පත්තිය සිදු වුණේ මේට වසර 2500 ගණකට පෙර ආතුව මේ උතුම් වෙසක් පුර පසළොස්වක් පොහොය දවසේ. ඒ වගේමයි ඒ සාරා සංක කල්ප ලක්ෂයක් පුරපු පාරමිතා ධර්මයන් අනුව දස පාරමිතා පුරමින් දස උපපාරමිතා පුරමින් දස පරමත්ත පාරමිතා පුරමින් ඒ පෙරව පාරමිතා ධර්මයන් වල බල මහිමෙන් වසර 29ක් ගියතැන අපේ බෝසතාණන් වහන්සේ සසර ගැන කලකිරෙනවා. සිද්ධාර්ථයන්න් වහන්සේ මේ ජීවිතයේ තිබෙන අනියත භාවය දකිනවා, අවබෝධ කරගන්නවා, මෙහි තිබෙන්නා වූ අසාර භාවය පසක් කරගන්නවා.
එහෙම අවබෝධ කරගත්ත බෝසතාණන් වහන්සේ මේ සසර දුකෙන් එතර වෙන මාවත හොයා යන්නට පෙළඹෙනවා. ඒ අනුව තමයි අභිනිෂ්ක්‍රමණය කරමින් සිද්ධාර්ථයන් වහන්සේ වසර 6ක් මේ ලෝකේ පරම සත්‍ය වූ ඒ නිවන් සත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කරන්නේ. එසා ඒ නික්ලේශේ උතුම් දහම අවබෝධ කරගත්ත උතුම් පුරපසළොස්වක් පොය තමයි සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ උතුම් බුද්ධත්වයට පත් වෙන ගෞතම නමින් බුදු වෙන පුරපසළොස්වක් පොය උතුම් වෙසක් පුරපසළොස්වක් පොය. සිව්සාලි ස්වසක්ම දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස ඒ තථාගතයන් වහන්සේ ඒ ගම්භීර වූ දහම උන්වහන්සේගේ ජීවිත ගමන තුළ උන්වහන්සේ දේශනා කොට වදාලා. ඒ වගේම උන්වහන්සේ කිසිදු පීඩාවක් කියයි හිතන්නේ නැතුව සකල ලෝකවාසී සත්වයා දුකින් එතර වෙන මග ලෝකවාසී සත්වයාට කියා දුන්නා. සිව්සාලි ස්වසක්ම ඒ ගම්භීර වූ දහම දේශනා කොට වදාළ මගේ බුදු පියාණන් වහන්සේ පිරිනමම් පා වදාළ උතුම් පුරපසළොස්වක් පොහොය තමයි වෙසක් පුරපසළොස්වක් පොහොය කියලා හඳුන්වන්නේ. ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවෙන් ඒ උත්තමයාණන් වහන්සේ වන්දනා කරන ඒ උතුම් බුදු වදන සිහිපත් කරන කාලවකවානුවකයි අද මේ උතුම් ධර්මානුශාසනාව ඔබ ශ්‍රවණය කරන්නේ. පින්තුනි, ඒ විතරකුත් නෙවෙයි, ශාසනික ඉතිහාසයේ බොහෝ කාරණාවන් රැසක් සිදු වුණ පුරපසළොස්වක් පොහොයක් වශයෙන් වෙසක් පොය හඳුන්වන්න පුළුවන්කම තිබෙනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ඉපදුන දවසේම තමයි මේ සාරා සංක කල්පලක්ෂයක් පාරමිතා ධර්මයන් ප්‍රප බෝසතාණන් වහන්සේට ඒ උත්තම බෝසත් ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා තමන් පිටුපස හිටපු යෝද සෙවණැල්ල බඳු යසෝදරා කුමාරිකාවගේ උප්පත්තිය සිද්ධ වෙන්නේ වෙසක් පුරපසළොස්වක් පොහොයක. පතිවෘතාවේ ප්‍රතිමූර්තිය බඳු යසෝදරාව ඉපදුන පුරපසළොස්වක් පොහොය වෙසක් පුරපසළොස්වක් පොහොය. ඒ විතරක් නෙමේ පින්නතුනි, කල්යාණ මිත්‍රයෙක් වශයෙන් තමන් පසුපස ආපු චන්න ඇමතියාගේ උප්පත්තිය සිද වෙන්නේ අද වගේ වෙසක් පුරපසළොස්වක් පොහොය දවසක. පින්නතුනේ, තවත් ශාසනික ඉතිහාසයේ බොහෝ කාරණාවන් රැසක් මේ උතුම් පුරපසළොස්වක් පොහොය දවසේ සිද්ධ වෙනවා. මම ඔබට මේ කාරණාවන් සිහිපත් කරන්නේ අද බොහෝ වැත්තෝ මේ උතුම් පුරපසළොස්වක් පොහොය තිබෙන වැදගත්කම අවබෝධ කරගෙනම මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීම වැදගත් නිසාවෙන්. ඒ විතරක් නෙවෙයි, ජයශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ දඹදිව තලයේ වැඩ ඉන්න ඒ උත්තම බෝධිරාජාණන් වහන්සේ මේ බෝසතාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ්‍ය ලබා ගන්න ඒ උත්තම බෝධිරාජාණන් වහන්සේ පිහිට වුණා, රැකවරණය සරසලා දුන්නා, ආරක්ෂාව සෙවන සරසලා දුන්නා. එසා ඒ බෝධිරාජාණන් වහන්සේගේ පහළ වීම සිද්ධ වෙන්නේ අද වගේ උතුම් පුරපසළොස්වක් පොහොය දවසක. තවත් ලාංකීය වශයෙන් අපි හැම දෙනාටම ඉතාමත් වැදගත් වෙන බොහෝ කාරණාවක් රසක් සිද්ධ වෙනවා. විශේෂයෙන් ආනන්ද මහරහතන් වහන්සේගේ පිරිනුවම් පෑම, ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ, ඒ විතරක් නෙමේ බුදුගතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ, උන්වහන්සේගේ පිරිනිවන සිද්ධ වෙන්නේ වෙසක් පුරපසළොස්වක් පොහොය දවසක. බුදුගතුන් වහන්සේ බෝසත් ජීවිතයේ සිද්ධාර්ථ බෝසත් කුමාරයා වශයෙන් 29 වියේදී මේ සසර ගැන කලකිරෙන්නට සතර පෙර නිමිතිවල ව්‍යාධිට පත්වෙච්ච පුජ්‍යලයක් දකින්නෙත් අද වගේ පින්බර පුරපසළොස්වක් පොහොය දවසක. පින්තුනේ, ලාංකීය වශයෙන් අපි හැම දෙනාටම ඉතා වැදගත් පුර පොයක්. විශේෂයෙන් දේවානම්පියතිස්ස රජුරුව අභිෂේක මංගල්‍ය දෙවැනි වතාවට අශෝක අධිරාජ්‍යයාගේ පංචකෘත භාණ්ඩත් උපයෝගී කරගෙන අභිෂේක මංගල්‍ය සිද්ධ වෙන පුර පොයත් වෙසක් පුරපසළොස්වක් පොය දවසක්. ඒ වගේමයි බුදුරජාණන් වහන්සේගේ ඒ ආර්ය ශාසනයේ ඉතා වැදගත් පණිවිඩයක් අපේ ලබහටට ලැබුණු දවස අද දවස ශ්‍රීපාද ලාංඡනය පිහිට වූ උතුම් පුරපසළොස්වක් පොහොය වෙසක් පුරපසළොස්වක් පොහොය. ඒ වගේම කැලණියට බුදුරජාණන් වහන්සේ වැඩම කරපු දවසත් උතුම් වෙසක් පුරපසළොස්වක් පොහොය දවස. මේ ආදී වශයෙන් ශාසනික ඉතිහාසයේ ඉතා වැදගත්ම සිදුවීම් රාශියක් සිදුවෙන පුරපසළොස්වක් පොහොයක් වශයෙන් අපිට වෙසක් පුරපසළොස්වක් පොහොය හඳුනන්න පුළුවන්කම තිබෙනවා. ලෝකයේ ශ්‍රේෂ්ඨතම ශාස්ත්‍රඥයා වුණ මගේ බුදු පියාණන් වහන්සේගේ ලෝකයේ පහළ වීමම කොයිතරම් ආශ්චර්යයක්ද. ගහකොළ වල මල් පිපිලා, ඵල දරලා, සුන්දර වූ කාල පරිච්ඡේදයක්
උදා වෙන මේ වෙසක් මාසේ අදටත් ඒ ස්වභාව සෞන්දර්ය අපිට දැක ගන්න පුළුවන්. ගස්වල මල් පිපෙන, ගස්වල ගැටි පළ හට ගන්න, ඒ වගේම ස්වභාව සෞන්දර්යයේ තිබෙන අනෝනාත්වයේ විදහාපාන උතුම් කාල පරිච්ඡේදයක් මේ කාල පරිච්ඡේදය. මේ උතුම් කාල පරිච්ඡේදයේ අපේ භාගතුන් වහන්සේලෝ පහළ වුණා. ඒ නෙක්ලේසි දහම ලෝකයට පහළ වුණා. ඒ උත්තමයන් වහන්සේ සාරා සංක කල්පලක්ෂයක් පාරමිතා ධර්මයන් පුරලා අවබෝධ කරගත්ත ඒ ධර්මය පතල මහා කරුණාවෙන්ම ඔබට මට දේශනා කළා. ඔබටත් මටත් නිවීම සැනසීම උදා කර දෙන්නට පිනතුනේ දහම ඉතාමත් වැදගත් වුණා. සියලු සත්වයන්ට මේ ලෝකයේ නිත්‍ය භාවයක් නැහැ, අනිත්‍ය භාවයමයි පවතින්නේ කියලා මේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයාටත් පිනතුනේ පිරිනුවම් පාන සිද්ධ වෙන බව පසක් කරමින් උන්වහන්සේ පිරිනුවම් පානට යෙදුණා. එසම මේ උතුම් පුරපසරොස්සක් පොහේ දවසේ ආමිසයෙන් ප්‍රතිපත්මේ වශයෙන් අපේ ජීවිතය යහපත් කරගන්නට කුසල් ධර්මයන් වඩලා මේ සංසාර ගමන දුකින් එතර කරගන්නට අවශ්‍ය මාවත අපි සකස් කරගත යුතුමයි. හිතන්න පොඩ්ඩක්, භාගතුන් වහන්සේ කියලා කියන්නේ යක්ෂයෙක්, ගාන්ධර්වයෙක්, බමුණෙක් නැත්නම් ඊට එහා ගියපු දෙවියෙක් නෙවෙයි. ආශ්චර්යමත් සිදුවීම් සිද්ධ කළාට උන්වහන්සේ දෙවියෙක් වශයෙන් වන්දනාමාන කළ යුතු කෙනෙක් නෙවෙයි. අද බොහෝ දෙනා හිතන භාගතුන් වහන්සේට වන්දනාමාන කරලා භාගතුන් වහන්සේගෙන් බොහෝ දේවල් අයදිනවා. උන්වහන්සේ බුද්ධත්වයට පත්වන්න පිට දුන්න බෝධින් වහන්සේ අභියස වන්දනා කරලා බොහෝ දේවල් ඉල්ලා සිටිනවා, අයද සිටිනවා. හැබැයි භාගතුන් වහන්සේ කියන්නේ එම අයදා ලබා ගැනීමට පුළුවන් දෙවියෙකු විසින් ලබා දිය යුතු දේවල් ලබා දීමට හැකි කෙනෙක් නෙවෙයි. සභාගතුන් වහන්සේ කියලා කියන්නේ ධර්මය දකින්න ඒ පුජ්‍යලයා මම දැක්ක හා සමානයි කියලා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී, ධර්මය හැසිරෙන පුජ්‍යලයා ධර්මය විසින් ආරක්ෂා කරනවා කියලා. එක වෙලාවක බුදුරජාණන් වහන්සේ පාගමනින් වඩිනකොට ද්‍රෝණ කියන බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ පාසලකුණු දැකලා මහත් ආශ්චර්යයකට පත් වෙනවා. මේක එසේ මෙසේ කෙනෙක්ගේ පාසටහනක් නෙවෙයි, මේක ආශ්චර්යමත් පුජ්‍යලයෙක්ගේ, ආශ්චර්යමත් තැනැත්තෙකුගේ පාසටහනක් විය යුතුයි. බුදුරජාණන් වහන්සේ සක්මණින් වඩින දෙස බලා ඉන ද්‍රෝණ බ්‍රාහ්මණයා භාගතුන් වහන්සේ වැඩම කරලා රුක්ෂ මූල ගාතව සමාධි සුවයෙන් වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිලා වැඳලා පසක් එකස් පසක වැඳ ඉඳලා ප්‍රකාශ කරනවා, ස්වාමීනි ඔබ වහන්සේ දෙවියෙක්ද? බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, මම දෙවියෙක් නෙමෙයි. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ ගාන්ධර්වයෙක්ද? මම ගාන්ධර්වයෙකුත් නෙමෙයි ස්වාමී බ්‍රාහ්මණය. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ යක්ෂයෙක්ද? නෑ ස්වාමී, නෑ බ්‍රාහ්මණය, මම ගාන්ධර්වයෙක්වත් නෙමෙයි. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේ මිනිස්සෙක්ද? නෑ මම මිනිස්සෙක්වත් නෙමෙයි. එහෙනම් ඔබ කවුද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අර බ්‍රාහ්මණයා විමසනවා. ඒ වෙලාවේ බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර අපිට ඉතාමත් වැදගත්. බුදුරජාණන් වහන්සේ දෙන්නේ බ්‍රාහ්මණය, ඔබ මගෙන් ඇහුවා දෙවියෙක්ද කියලා. මම දෙවියෙක් නොවෙමි කියලා උත්තර දුන්නා. ඒ තමයි දෙවියෙක් තුල තියෙන කාමාශ්‍රවයන් මම ප්‍රහීණ කරපු නිසා, දුරින් දුරටම දුරු කරපු නිසා මම දෙවියෙක් නොවෙමි කියලා ප්‍රකාශ කරනවා. ඔබ මගෙන් ඇහුවා බ්‍රාහ්මණ ඔබ ගාන්ධාරයෙක්ද කියලා. බ්‍රාහ්මණ මම ප්‍රකාශ කළා ගාන්ධාරයෙක් නොවෙමි කියලා. හේතුව ගාන්ධාරයෙක් සතු ඒ කාමාශ්‍රවයන් මම ප්‍රහීණ කරපු නිසා මම ගාන්ධාරයෙක්ද නොවෙමි කියලායි මම ප්‍රකාශ කළේ. ඔබ මගෙන් ඇහුවා බ්‍රාහ්මණ ඔබ යක්ෂයෙක්ද කියලා. යක්ෂයෙක් තුළ තිබෙන කාමාදී ආශ්‍රවයන් මම දුරින්ම දුරු කරපු නිසා මම ගාන්ධාරයෙක්ද නොවෙමි කියලා මම පෙරතුරු දුන්නා. ඔබ මගෙන් අන්තිමට ඇහුවේ ඔබ මිනිස්සෙක්ද කියලා. බ්‍රාහ්මණය මම මිනිස්සෙක්ද නොවෙමි. මිනිස්යන් තුළ තිබෙන කාමාශ්‍රවයන් සියල්ලක්ම තල්ගසක කරටිය සිඳුවා වගේ, තල්ගසක මුලින් සිඳෙව්වා වගේ මුලින්ම සිඳ දැමුව නිසා කාමාශ්‍රවයන් මම මිනිස්සෙක්ද නොවෙමි කියලා මම ප්‍රකාශ කළා. බ්‍රාහ්මණය මම මිනිස්සෙක්, හැබැයි උත්තරීතර මිනිස්සෙක්. පියුමක් පුෂ්පයක් විලේ හටගෙන මඩේම හටගෙන මඩෙන් උඩට ඇවිත් මඩ නොගෑවී තිබෙන්නා වගේ මම මිනිස්සු අතර ඉපදිලා, මිනිස්සු අතර හැදී වැඩිලා, මිනිස්සු අතරින්ම ඉහළට ඇවිත්
මෙවුතුම් නික්ලේසී දහම කාමාශ්‍රවයන් ප්‍රහීන කරපු නිසා දුරින්ම දුරු කරපු නිසා මම උත්තරීතර මනුස්සයයි කියලා හඳුන්වනවා කියලා සිහිපත් කළා. එහෙනම් පින්නතුනේ භාගතුන් වහන්සේ කියලා කියන මේ ලෝකේ පහළ වෙච්ච උත්තරීතරම මනුස්සෙක් ශ්‍රේෂ්ඨ වූ මනුස්සෙක් ශ්‍රේෂ්ඨ වූ දාර්ශනිකයෙක් මේ දාර්ශනිකයාගේ උතුම් බුදු වදන් අපේ ජීවිතයට එකතු පහදා කරගෙන ඔබ මම ඔබේ මගේ ජීවිතය සකස් කර ගැනීමයි වැදගත් වෙන්නේ. අද මේ පුරපසළොස්වක් පොහේ දවසට පසු දවස එසඳ ඔබට ඉතාමත් වැදගත් මග කියා දෙන අවස්ථාවක්. මේ මොහොත ඔබට ඉතාමත් වැදගත් අවස්ථාවක්. හිතන්න අද දවස ඔබ ගත කරනකොට ඔබ මේ ලබාගත් මනුස්ස දුර්ලභ මනුස්ස ජීවිතේ අවබෝධයෙන් තොර වෙලා ඔබ කොයිතරම් කාමාශ්‍රවයන් ඔබේ කරගෙන ඔබ දඟලනවද? සම්මුතික වස්තුන් ඔබේ කරගෙන ඔබ දඟලනවද? ඔබේ ජීවිතේ බොහෝ දේවල් එකතු කරගන්න කාමාදී සංකල්පයන් ඔබේ කරගන්න ඔබ කොයිතරම් වෙහෙසෙනවද? ඔබ කොයිතරම් ඒ සඳහා වැඩ කටයුතු කරනවද? ගෙවල් දොරවල් හදන්න, ඉඩකඩම් ගන්න, යාන වාහන ගන්න, දූ දරුවෝ පෝෂණය කරන්න, අමු දරුවෝ පෝෂණය කරන්න ඔබ කොයිතරම් වෙහෙසෙනවද? එහෙනම් දවසේ වැඩි කොටසක් ඔබ ගත කරන්නේ ඔබේ කාමාශ්‍රවයන් වර්ධනය කරගන්න. සතියේ වැඩි කොටසක් ඔබ ගත කරලා තියෙන්නේ ඔබේ කාමාශ්‍රවයන් වර්ධනය කරගන්න. මාසයේ වැඩි කොටසක් ඔබ ගත කරලා තියෙන්නේ ඔබේ කාමාශ්‍රවයන් වැඩි දියුණු කරගන්න. වසරේ වැඩිම කොටසක් ඔබ කාලයේ ගත කරලා තියෙන්නේ ඔබේ කාමාශ්‍රවයන් තව තවත් වඩා වර්ධනය කරගන්න. ජීවිත ගමනේ ඔබ ගත කරපු කාලයෙන් වැඩිම කොටසක් ඔබ ගත කරලා තියෙන්නේ ඔබේ කාමාශ්‍රවයන් වර්ධනය කරගන්න. එනිසා පින්නතුනේ මේ ලබාගත් දුර්ලභ මනුස්ස ජීවිතේ අපිට මෙතෙකින් නිමාවේ කියලා හිතන්න බෑ. සංසාර ගමනේ අපි ඉපදෙමින් මැරෙමින් මැරෙමින් ඉපදෙමින් යන වාර ගණන අනන්තයි. ඒ ඉපදෙමින් මැරෙමින් මැරෙමින් යන මේ සංසාර ගමනේ අපි බොහෝම ප්‍රමාණයක් ජීවත් වෙන්නේ පින්නතුනේ සතර අපායේ. නරක, තිරිසන්, ප්‍රේත, අසුර කියන සතර අපායට වැටෙන දින ඉඩකඩ බොහොම වැඩි. එනිසා පින්නතුනේ මේ බණ පද අහන ඔබ හැමදෙනාම හරිම වාසනාවන්තයි. ඔබ වහන්සේ ඔබ හැමදෙනාම හොඳ මනුස්ස ජීවිතයක් ලැබලා හොඳ සන සම්පත්තියක් ලැබලා හොඳ මනුස්ස ජීවිතයෙන් සන සම්පත්තිය යුක්ත ජීවිතයක් ඔබට ගත කරන්න ලැබුණේ ඔබේ තිබෙනා වූ සංසාරේ කරපු මහත් කුසල ධර්මයක් නිසා. ඒකට පිටුපාල යන්න එපා. ඒකට පිටුපාල වැඩ කටයුතු කරන්නත් එපා. ඔබ අදාද ඉඳලම ඔබේ ජීවිතයේ කුසල් ධර්මයන් කරා යොමු කරන්න. භාගතුන් වහන්සේ අනුදැන වදාරන්නේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝ දපනං ඒතම් බුද්ධානුශාසනං. මෙතෙක් ලොව පහළ වේ වදාළ සියලුම බුදුරජාණන් වහන්සේලා ඒ නික්ලේසි උත්තමයාණන් වහන්සේලාගේ බුදු වදන කැටිකොට ගත්තොත් පින්නතුනි ඔන්නෙන්න මේ කියන පදවැල් හතරේ තමයි මේ ගාථාවෙක් සඳහන් වෙන පාඨ හතරේ තමයි ඒ සේසත් ධර්මයේම ඒ 84 දහසක් ධර්මස්කන්ධයේම ඒ ගම්භීර වූ දහමම කැටි වෙලා තියෙන්නේ. සබ්බ පාපස්ස කරණං පින්නතුනි සියලුම පව් වලින් ඈත් වෙන්න කියලා කිව්වා. පංච දුස්තරිතෙන් ඈත් වෙන්න පුළුවන් නම් අපිට පින්නතුනි අපේ ජීවිත කොයිතරම් ලස්සනද? කොයිතරම් සැනසෙලිදායකද? අපි ප්‍රාණඝාතය කරන්නේ නැති පුජ්‍යලයක් නම්, හොරකම් කරන්නේ නැති පුජ්‍යලයක් නම්, කාමීච්ඡාචාරය දෙන්නේ නැති පුජ්‍යලයක් නම්, සුරාපානය කරන්නේ මුසාවාද බොරු කියන්නේ නැති පුජ්‍යලයක් නම්, සුරාපානයට ගිජු නොවෙච්ච පුජ්‍යලයක් නම් පින්නතුනි කොයිතරම් සැනසෙලිදායක භාවයක් අපේ ජීවිතේට ලැබෙනවද කියලා හිතන්න. අපේ ජීවිතේ කොයිතරම් සුවපත් භාවයක් දැනෙනවද කියලා හිතන්න. දැන් බොහෝ ඇත්තෝ පන්සලට ආවම හොඳට ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ වගේම කොතනක හෝ ධර්මදේශනාවක් ලබ අහන්නට ඉඩ සැලසුණාන් පස්සේ හොඳට ධර්මානුශාසනාව ශ්‍රවණය කරනවා. අනේ මගේ ජීවිතයත් මෙහෙමම හදාගන්න ඕනේ කියලා හිතනවා. ඒ ගැන කල්පනා කරනවා. ඒ ගැන අවශ්‍ය අඩිතාලම් දානවා. හැබැයි ඔහුට සමාජයට වැටුණාන් පස්සේ ඔහු පංච දුස්චරිතයට නැවතත් වැටිලා පංච දුස්චරිතයට අනුගතව ජීවත් වෙන පුජ්‍යලේ බවට පත් වෙනවා. ඔහුට දැවිදැවි ජීවිත ගත වෙන ජීවිතය බවට ඔහුගේ ජීවිත පත් කරගන්නවා. ඔහුගේ ජීවිත ඇවිලෙන ජීවිත බවට පත් කරගන්නවා. එසා පින්නතුනි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සබ්බ පාපස්ස අකරණං සියලු පව් වලින් ඈත් වෙන්න, සියලු පාපතරව ක්‍රියාවන් තුලින් ඔබේ චිත, ඔබේ සිත, ඔබේ ගත, ඔබේ ක්‍රියාදාමයන් ඈත් කරන්නට, කුසලස් උපසම්පදා කුසල් ධර්මයන් තුල නැඹුරු වෙන්න. ඒ සඳහා මග තමයි මේ පුරපසළොස්වක් පොහොය දවස් තුනින් අපිට පෙන්වා දෙන්නේ.
ඇවිලෙන ජීවිතයකට පුංචි මොහො සනසිල්ලක් උදා කරගන්න තමයි පින්නතුනි ඔබට මට දේශනා කළේ සතර පොයට පෙහෙවස් සමාදන් වෙන්නට කියලා. පුරපසලොස්සක් පොය දවසකට පන්සලකට ගිහිල්ලා මලක් පහනක් පූජා කළා හිත සුවපත් කරගන්නට කියලා. ඇවිලෙන ජීවිතය සුවපත් කරගන්නට තමයි උදේ හවස ගෙදර බුදු පහන පත්තු කරලා භාගතුන් වහන්සේ වන්දනා කරන්න කියලා කිව්වේ. බලන්නකෝ ඔබේ ඇවිලෙන ජීවිතේ, ඔබේ දැවෙන ජීවිතේ, ඔබ ගත කරන දවස පුරාටම ඇවිලෙන ජීවිතේට නිවීමක් සැනසීමක් උදා කරගන්න ඔබේ දෑතින්ම කඩාගත් මල් වට්ටියක් භාගතුන් වහන්සේ ගාව ගිහිලා පූජා කරනකොට, ඔබේ අතින්ම පහනක් පත්තු කරනකොට, ඔබේ දෑතින්ම සුවඳ කූරක් දල්වනකොට, ඔබේ දෑතින්ම හදාගත් ගිලම්පස ටිකක් පැන් කෝප්පයක් භාගතුන් වහන්සේ අභියස තැම්පත් කරනකොට ලැබෙන මොනතරම්නම් සුවපත් භාවයක්ද කියලා, ලැබෙන මොනතරම්නම් සැනසෙලි භාවයක්ද කියලා. මේවා මහ ලොකු දේවල් නෙමෙයි, මේවා අපේ ආදි මුතුන් මිත්තන්ගෙන් අපිට උරුම වෙච්ච සම්පත්. හැබැයි අද අපෙන් ඒවා ගිලිහිලා ගිහිල්ලා අපි කර්කස ජීවිතයක් බවට අපේ ජීවිතපත් කරගෙන අපි හවසට සැනසිල්ල, සුවය, සැනසීම හොයන්නේ වෙනත් මාර්ගයන් ඔස්සේ. ඒ කාමාශ්‍රවයන් තුලින් අපි සැනසිල්ල හොයනකොට අපේ ජීවිත තව තවත් අපිම දන්නේ නැතුව ගැටෙනවා. අපි තව තවත් අපේ පවුල් සංස්ථාවම මහා ඇවිලිච්ච ජීවිත බවට පත් කරගන්නවා. හිතන්නේ නිසා මේ දේශනාව අවසානයේ මම ඔබට ඉතාමත් යහපත්, ඉතාමත් වැදගත් වටිනා කාරණා කිහිපයක් ඔබට දේශනා කරන්න. ඔබේ ජීවිතයේ ආධ්‍යාත්මික වශයෙන් සහ ලෞකික වශයෙන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන් මාර්ගයක් මම ඔබට මේ දේශනාව අවසානයේදී පෙන්වලා දෙනවා. සබුදුජාමහා සංඝ දේශනා කරන කුසල සුපසම්පදා. ඔබට පුළුවන් හැම මොහොතකම කුසල් ධර්මයන් තුළ නිරත වෙන්න. කුසල් ධර්මයන් තුළ ඔබේ ජීවිතය ගත කරන්න. කුසලයට නැඹුරු කරපු ජීවිතයක් බවට ඔබේ ජීවිතපත් කරන්න. සතිත්ත පරියෝ දපන. සිත පිරිසිදු කරගත ජීවිතයක් බවට පත් කරගන්න. අද ක්ලේශ ධර්මයන් වලින් බරිත වෙලා, ලෝභ දේශ මෝහ කියනා වූ අකුසල චෛතසිකයන් තුළින් අපේ සිත බරිත කරගෙන, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පලිගැනීම්, මදය, මාන්නයන් අපේ ජීවිත තුළ උදුමවාගෙන, ඒවා තුළම අපේ ගිලිලා, ඒවම අනුසය කරගෙන, ඒවම ජීවිතය කරගෙන ජීවත් වෙන මිනිස්සුන්ට බලන්න සැනසීමක් තියෙද කියලා නේ. ලෝකේ සතුටින්ම හිටපු ජාතියක් අපේ ජාතිය. ඇයි ඒ? මේ බුදු දහමත් එක්ක අපිට ලැබුච්ච පන්නරයත්, බුදු දහමත් එක්ක ලැබුච්ච ඒ දාර්ශනික චින්තනයත් අපේ ජීවිත හරිම සුවපත් කළා. අපේ සිත් වෛරයට යමුනේ නැහැ. අපේ සිත් ක්‍රෝධ සිතුවිලි බවට පත්ුනේ නැහැ. අපේ සිත් පලිගැනීමේ චේතනාවන්වට පත්ුනේ නැහැ. හිත හරිම පිරිසුදු බවට පත් කළා. බලන්න අද මේ සත්තු මරණ වගේ නේද මිනිස්සු මරණ මට්ටමට පත් වෙලා තියෙන අපේ සමාජයනේ. ප්‍රාණඝාතය කරන්න එපා කියලා නිත්‍ය සීලේ බවට පත් කරපු පංචශීලයේ අදහන නැත්නම් පංසයේ සමාදන් වෙන බෞද්ධ සමාජයක වෙන්න පුළුවන් දේවල්ද අපිට අද ඇහෙන්නේ? කරන්න පුළුවන් ක්‍රියාද අපි අද කරන්නේ? බුදුරජාණන් වහන්සේ තෙවරක් මෙරටට වැඩම කරලා නේ තුන්වෙනි වතාවට කැලණියට වැඩම කරපු උතුම් පුරපසලොස්සක් පොහේ දවස් අද දවස. එවැනි උතුම් පුරපසරොස්සක් පොය දවසක නැත්තං එවැනි උතුම් භාගතුන් වහන්සේගේ පාදස්පර්ශයට පත්වෙච්ච අපේ මාතෘ භූමියේ අපිට ඇහෙන්නේ, අපිට දැනෙන්නේ, අපිට පෙනෙන්නේ යහපත් දේවල්ද නේ? සත්තු මරණා වගේ අද මිනිස්සු මරන්නේ නේ. සබ්බ පාපස් අකරණං කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපනම් ඒතම් බුද්ධානුශාසනං. බුදුජාණන් වහන්සේලාගේ අනුශාසනාව උනේ අකුසල් තුලින් ඈත් වෙන්න, කුසල් ධර්මයන්ට නැඹුරු වෙන්න, සචිත්ත පරියෝදපණං හිත පිරිසුදු කරගන්න. ඒ තමයි බුද්ධානුශාසනං. ඒක තමයි බුදුජාණන් වහන්සේලාගේ අනුශාසනාව උනේ. ඒ නිසා ඔබ අද ඉඳන්ම අදිෂ්ඨාන කරගන්න පින්නතුනි. ඔබට ඉතා වටිනා දවසක් අද දවස. ඔබ අදිෂ්ඨාන කරන්න. මම මගේ ජීවිතේ කැප කරනවා මගේ භාගතුන් වහන්සේ වෙනුවෙන්. තිසරණයේ වෙනුවෙන් මගේ ජීවිතේ මම පූජා කරනවා. මම කවමදාකවත් මගේ ජීවිතේ ප්‍රාණඝාතයෙන් බරිත වෙච්ච ජීවිතය බවට පත් කරගන්නේ නැහැ. අදත් ආදානෙන්, කාමීච්ඡාචාරයෙන්, මුසාවාදයෙන්, සුරාපානෙන් මගේ ජීවිතේ මම ඈත් කරගන්නවා. මම පංච සුචරිතයට යොමු වෙනවා. මම අද ඉඳලා අදිෂ්ඨාන කරගන්නවා මගේ ජීවිතය යහපත් කරගන්න. මෙහෙම හිතලා ඔබේ ජීවිතය යහපත් කරගත්තොත්, මේ විදිහට ඔබ කල්පනා කළ ඔබේ ජීවිතය සුවපත් කරගත්තොත්, පින්නතුනේ ලැබෙන සුවය සැනසෙල්ල පුංචි සැරසිල්ලක් නෙවෙයි. ඒ ලබන්න ඒට ඔබ බැහැලම කටයුතු කරන්නට ඕනේ. ඒට කිඳා බැහැලම ඔබ කටයුතු කරන්නට ඕනේ. ඒ හිතට මෙනෙහි කරගෙනම ඔබ කටයුතු කරන්නට ඕනේ. පින්නතුනේ භාගතුන් වහන්සේ
අත්තස්වද්ධාර බමුණට දේශනා කරපු ඉතා වටිනා ගාථා පාඨයක් මා අද ඔබට විග්‍රහ කරලා දෙන්න කල්පනා කළා. මම මුලින් දේශනා කරපු ගාථා පාඨය අද උතුම් පුරපසරොස්සක් පොහේ දවසටම වැදගත් වෙන නිසා වෙනුයි මා විග්‍රහ කරන්නට යෙදුනේ. ඔබට මා අද දේශනාව සඳහා මාතෘකා කරගත්තේ එදා භාග්‍යවතුන් වහන්සේ අත්තස්වද්ධාර බමුණට දේශනා කොට වදාළ මේ ඉතා වටිනා ගාථා පාඨය. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලං උද්ධානු මතං සුතංච ධම්මානු මන්තේච අලේනතාච අත්තස්වද්ධාරා පමුකා ජලේ තීති. භාගතුන් වහන්සේ සමීපයට එන මේ අත්තස්වද්ධාර බමුණත් ඔහුගේ පුතත් භාගතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා භාගතුන් වහන්සේට වැඳලා එකත් පසක වාඩි වෙනවා. වාඩි වෙලා භාගතුන් වහන්සේට කියනවා මේ අත්තස්වද්ධාර බමුණා, භාගතුන් වහන්සේ මේ මගේ පුංචි පුතා. මම මගේ පුංචි පුතා උදේම මගෙන් ප්‍රශ්නයක් ඇහුවා. එයාට මේ ලෝකේ දියුණු වෙන්න ඕනෙලු. දියුණු වෙන මාර්ගය මොකද්ද කියලා මගෙන් ඇහුවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මම කල්පනා කළා මේකට උත්තර දෙන හොඳම කෙනා මම නෙමේ භාග්‍යවතුන් වහන්සේ කියලා. එසා භාග්‍යවතුන් වහන්සේ ඔබේ සමීපයට මගේ පුතා එක්කන් රැගෙන ආවේ කියලා ප්‍රකාශ කළා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රකාශ කළ අතීත කතාවත් එක්කම බ්‍රාහ්මණය මේ පුතා මේ ආත්මේ විතරක් නෙවෙයි මේට පෙර අද්භවයේ පවා මෙවැනි ප්‍රශ්නයක් අහලා තියෙනවා. බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ කාලේ මම සිටුවරයෙක් වෙලා ඉපදුනා. මගේ පුතා වෙලා ඉපදුනේ මේ පුංචි පුතා. මේ පුංචි පුතා එදත් මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා. එදත් මම මේ පුතාට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. සා අද දවසෙත් ඔබේ පුතාට ඒ කාරණා පහ මම විග්‍රහ කළා දෙනවා කියලා තමයි භාගතුන් වහන්සේ මෙන්න මේ කාරණා පහ විග්‍රහ කරන්නේ. මේක අපේ රටට වර්තමානයේ අපේ දරු පරම්පරාවට අපේ තරුණ දරුවන්ට තාමත් වැදගත්. එනිසා තමන් අද කල්පනා කළේ මේ කාරණාව දේශනා කළාන. මොකද අපි හැමදාම හට ආපස්සට ගිය යනවා ගැන හිත හිතා කල්පනා කර කර හට ආපස්සටනේ යන්නේ, ඉස්සරහට යන්නෙම නැහැ නේ කියලා හිත හිතා අපේ රටේ තිබෙනා වූ අසුබේම පමණක් දැක දැක අපි කතා කරනවා. එනිසා මම තරුණ දරුවන්ට යෝජනා කරනවා, තරුණ දරුවනේ ඔබට ඉතාමත් වැදගත්ම වෙන කාරණා පහකුයි මම මේ දේශනාව තුළ සඳහන් කරන්නේ. මේ ඉතාමත් කෙටි කාලය තුළ නැවතිලා හිත එක්තැනව තියාගෙන මේ දේශනාව ශ්‍රවණය කරන්න. භාගතුන් වහන්සේ දේශනා කරන අත්තස්වද්ධාර බමුණට බ්‍රාහ්මණය මේ ලෝකයේ පුජ්‍යලයක් දියුණු වෙනවා නම් ඒ පුජ්‍යලයාට තිබිය යුතු උතුම් ගුණාංග පහක් තියෙනවා. පළවෙනි එක තමයි ආරෝග්‍ය මිච්ඡේ, නිරෝගිමත් භාවය තියෙන්නට ඕනේ. නිරෝගිමත් භාවය කියන එක නැත්තම් කිසිම දවසක පුජ්‍යලයකට සුවපත් භාවයට පත් වෙන්න පුළුවන්, දියුණුවට පත් වෙන්න පුළුවන් වඩ පත් වෙන්නේ නැහැ. නිරෝගිමත් භාවය තමයි අපිට තියෙන ඉතාම වටිනාම සම්පත. තියෙන සම්පත් රැකගන්නත් අලුතෙන් සම්පත් එකතු කරගන්නටත් අපිට නිරෝගිකම අවශ්‍යයි. තියෙන සම්පත් රැකගන්න අපිට නිරෝගිකම නැත්තම් අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අලුතෙන් සම්පත් උත්පාදනය කරන්නත් අපිට නිරෝගිකම නැත්තම් පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපි ගාව තියෙන උටන පළවෙනි කාරණාව තමයි දුවේ පුතේ ආදරණීය පින්නතුනේ නිරෝගිමත් භාවය. අපි නිරෝගිමත් జాතියක්. අතීතේ ඉඳලම අපි කාපු බීපු දේවල් වලින් අපි නිරෝගිමත් වුණා. අපේ ජීවන රටාව ගත කරපු ක්‍රමවේදයත් එක්ක අපි හරිම සුවපත් වෙච්ච නිරෝගිමත් වෙච්ච జాතියක්. වසවිස කාපු නැති, ඒ වගේම වසවිස බීපු නැති නිරෝගිමත් జాතියක්. හැබැයි කො අපිට අද නිරෝගිකම අද බලන්නකෝ, රෝහලකට ගිහිලා අපේ රට කොයිතරම්නම් ලෙඩ වෙච්ච జాතියකින් පිරිච්ච జాතියක්ද කියලා, කොයිතරම්නම් රෝගී තත්ත්වයකට පත්වෙච්ච జాතියක්ද කියලා. මේ ඍතු නියාමය නිසා හැදෙන රෝග නෙවෙයි. හැබැයි බලන්න අපි කර්මානුරූපී රෝග වලට කොච්චරනම් නැඹුරු වෙලාද කියලා, සුවපත් කරගන්න බැරි රෝග තත්ත්වයන් අපිට කොච්චර නැඹුරු වෙලාද කියලා අපේ ජීවන පැවැත්ම නිසා. අපේ ජීවිතේ ගත කරන බොහෝ ක්‍රියාකලාපයන් නිසා අද අපි ලෙඩ වෙනවා. කන බොන කෑම බීම, සනික කෑම බීම, ඒ වගේම ගත කරන ක්‍රියාවලියෙන් දිහා බැලුවාම අපි ඉතාමත් ලෙඩ වෙන විදිහට අපේ ජීවන ගමන අපි සකස් කරගෙන තියෙනවා. සභාගතුන් වහන්සේ දේශනා කරනවා අපි ගාව තියෙන උතුම්ම දේ තමයි පුතේ දියුණු වෙනවා නම් නිරෝගිකම අපි ගාව තියෙන තෝනේ. නිරෝගිමත් භාවය නැත්නම් අපිට දියුණු වෙන්න බෑ කවදාවත්. හැමදාම ලෙඩ ගන්නම් අපේ ගෙදර අය ඉන්නේ. හැමදාම ලෙඩ නම් ගෙදර අපි හැමදෙනාම කොහෙද අපිට දියුණුවක් තියෙන්නේ? අපි උපයපු සියලු ධනය අපිට රෝගය නිසා වැය කරන්න සිද්ධ වෙනවා. විශාල වෙහෙසක් දරලා උපයන ධනය
සමහරවට වෙලාවට අපේ නිරෝගිමත් භාවය සාර්ථක කරගන්නත් නිරෝගිමත් භාවයට පත් කරගන්නට වෙහෙසෙන්න ඕන නිසා අපි ගොඩක් කටයුතු කරනවා අපේ නිරෝගිමත් භාවය වෙනුවෙන්. එසා භාගතුන් වහන්සේ අනුදැන වදාරනවා දියුණු වෙන පුජ්‍යලයකට මේ ලෝකයේ තිබිය යුතු උතුම්ම ගුණාංගය තමයි නිරෝගිමත් භාවය කියන එක. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං. සීලං ඊළඟ තමයි සිල්වත් විය යුතුයි අපි හැමදෙනාම. බලන්න අද අපේ රට සිල්වත් ජාතියක්ද ජීවත් වෙන්නේ කියලා. උදේ හවහ බුදුබණ අහන රටේ උදේ හවහ පංචශීලයේ සමාදන් වෙන රටේ අපි සීලවත් පිරිසක් බවට පත් වෙලාද? අපි ගුණවන්ත පිරිසක් භාවයට පත් වෙලාද? සිල්වන්ත භාවය ගුණවන්ත භාවය අපේ ජීවිතවල ප්‍රගුණ වෙලාද? එනිසා පින්නතුනි මෙන්න මේක තුල තමයි අපි හොඳ ගොඩාක් වෙලා කතා කළ යුත්තේ කල්පනා කළ යුත්තේ. අපේ ජීවිත තුළින් අපි සිල්වත්කම ගොඩාක් ඈත් කරලා නේ අපේ කාමභෝගී ජීවිතේ පමණක්ම කල්පනා කරපු අපි මිල මුදල් ගැන පමණක්ම හොයපු අපි භෞතික සම්පත් පමණක්ම අවශ්‍යයි කියලා කල්පනා කරපු අපි සීලෙන් ගොඩාක් ඈත් වෙලා නේ පංච දුස්චරිතයටම වැටිලා මුදල පමණක් ඉස්සර කරගෙන කටයුතු කරන ජාතියක්. එසම මං ඉතාමත් ගෞරවයෙන් අපේ තරුණ දරුවන්ට සිහිපත් කරන පුතේ දුවේ ඔබට මේ ලෝකේ දියුණු වෙන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අත්තස්වද්දාර බමුණගේ පුංචි පුතාට පුතේ ඔයා ගාව තියෙන දෙවෙනි කාරණාව තමයි සිල්වත් වෙන්නට ඕනේ හික්මෙන්නට ඕනේ. දැන් බලන්න අපේ තරුණ දරුවන්ගේ හික්මීම තියෙන්නේ කොතනද කියලා නේ අපේ ගෙවල් වල ජීවත් වෙන දරුවන්ගේ හික්මීම කොතනද තියෙන්නේ කියලා දෙමව්පියෝ කල්පනා කරන්න. කොහෙද අපේ සිල්වත්කම තියෙන්නේ කියලා නේ ස්වාමි දියණිය ස්වාමි පුරුෂයාට බොරු කියනවා, ස්වාමි පුරුෂයා ස්වාමි දියණියට බොරු කියනවා, දරුවෝ දෙමව්පියන්ට බොරු කියනවා, දෙමව්පියෝ දරුවන්ට බොරු කියනවා නේ. වංචාව කපටිකම අපේ පවුල් සංස්ථාව තුළම කොට නැගිලා කොහෙද දියුණු වෙච්ච සමාජයක් බවට පත් වෙන්නේ? කොහෙද දියුණුයි කියන පවුලක් බවට අපි පත් කරගන්න අපේ පවුල පුළුවන්කම ලැබෙන්නේ? හිතන්න පොඩ්ඩක් මෙනෙහි කරන්නට. බුදුරජාණන් වහන්සේ අපිට මේ ගැඹීර ධර්ම දේශනා කරන්නේ අපේ ජීවිතය ඒ විදිහට සකස් කරගන්නට. එහෙම සකස් කරගන්න නැතුව අපි හිතනවානේ අපිට දියුණු වෙන්න බෑනේ, මේ බෞද්ධ රාජ්‍යයන් හුඟක් දුප්පත්නේ නේ, අනිත් රාජ්‍යයන් ගොඩාක් දියුණු වෙන්නේ කියලා අපි තර්කත් ගේනවා, තව විශ්ලේෂණය කරනවා. ඒ වගේම ඒ ගැන තර්ක විතර්ක ගේනවා. හැබැයි අපි භාගතුන් වහන්සේ අනුදැන වදාළ මේ ගැඹීර ධහමට අනුගතව අපේ ජීවිතය හැඩගස්සගෙන අපි කතා කරන්නේ එහෙම නෑ නේ. ස්වාමි දියණිය ස්වාමි පුරුෂයාට බොරු කියනවා නම්, ස්වාමි පුරුෂයා ස්වාමි දියණියට බොරු කියනවා නම්, දරුවෝ දෙමව්පියන්ට බොරු කියනවා නම්, දෙමව්පියෝ දරුවන්ට බොරු කියනවා නම් කොහෙද විශ්වාසවන්ත භාවය? කොහෙද විශ්වාසයේ පරයා යන තැන දියුණුවක් අපිට? එසා සිල්වත් භාවය කියන්නේ පින්නතුන් ඉතාමත් වැදගත් කාරණාවක්. එසා ඔබේ නිවස උදේ හවහ පංචශීලයේ සමාදන් වෙනවා විතරක් නෙමෙයි, පංචශීලයේ රකින්න නිවස බවට ඔබේ නිවස පත් කරගන්න. දරුවෝ දෙමව්පියන්ට සත්‍යවාදී වෙන්න. දරුවෝ දෙමව්පියන්ට සත්‍යවාදී වෙන්න. ඒ වගේම දෙමව්පියෝ දරුවන්ට සත්‍යවාදී වෙන්න. එවිට සත්‍යවාදී වෙන තැන අපිට දියුණුවක් අපි දන්නේම නැතුව කොට නැගෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උද්ධහානු මතං වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපදිනට කියලා. මේ ලෝකේ දියුණු වෙන මිනිස්සුයෙකුට වැදගත් වෙන කාරණාව තමයි ඊළඟට වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපැදීම. අද අපිට නැත්තේ මේ දෙක නේ. වැඩිහිටියෝ කියන අපි පැත්තකට දාලා තියෙනවා. සහ වැඩිහිටියන්ගෙන් අපේ රටට දෙන්න ඕන අපේ දරුවන්ට දෙන්න ඕන අවවාදන ශාසන ටිකත් හරියට ලැබෙන්නේ නැහැ. පන්සලේ හාමුදුරුවන්ගෙන් තම දායකයන්ට දිය යුතු අනුශාසනා ටික හරියට සිද්ධ වෙනවද කියලා කල්පනා කරන්නට. පන්සලේ පල්ලියේ පූජකතුමාගෙන් ඒ වගේම කෝවිලේ පූජකතුමාගෙන් ලැබෙන්න ඕන අනුශාසනා ටික ගමට ලැබෙනවද කියලා කල්පනා කරන්න. ඒ වගේම වැඩිහිටියන්ගේ වැඩිහිටි නිවසේ ඉන්න අම්මගෙන් අප්පච්චිගෙන් දරුවන්ට ලැබෙන්න ඕන අනුශාසනා ටික අවවාද ටික හරියට ලැබුණාද කියලා කල්පනා කරන්න. ආච්චිගෙන් සීයාගෙන් තමගේ මුණුබුරු මිනිබිරියන්ට දිය යුතු දායාදයන් ටික ලැබුණාද කියලා විශ්වාස කරන්න. පින්තුනේ අපේ සමාජය ගොඩනගන්නට මෙන්න මේ කියන සමාජ සංස්ථා ටික හරියට ගැබ් වෙලා කටයුතු කළොත්, හරියට බැඳීමේ යුත්තව කටයුතු කළොත් තාමත් අපේ රට පරාජිත රාජ්‍යයක් බවට පත් වෙන්නේ නැහැ. දියුණුවේ හිණිපෙත්තට යන්න පුළුවන් රටක් ආකල්ප තුළින් ඈත් වෙලා බිඳ වැටිච්ච ජාතියක් බවට පත් වෙලා. ඇත්තෙන්ම අපේ රට මේ තැනට වැටෙන්න බලපාලා තියෙන ප්‍රධාන සාධකය තමයි පින්තුනේ අපි ආකල්ප තුළින් ඈත් වෙච්ච ජාතියක් වෙච්ච නිසා. විශේෂයෙන් වැඩිහිටියන්ගෙන් සමාජයට රටට වෙන්න ඕන සේවාව හරියට ඉටු නොවෙච්ච නිසා. මට මතකයි අපි පුංචි කාලේ ගුරුහරුකම් ටික ලබා ගත්තේ අම්මගෙන් අප්පච්චිගෙන්ටත් වඩා අපේ ආච්චිගෙන් සීයාගෙන්.
ආච්චි සීයා තමයි අපිට ලබා දුන්නේ ගුරුහරුකම් ටික ලබා දුන්නේ. නේ හවසට පංකොළ පැදුර බිමට දාලා මල් වට්ටියක් කඩලා පැන් ටිකක් තියලා ගිලම්පස ටිකක් තියලා බුදු පහන අභියස පහනක් පත්තු කරලා සුවඳ දුම් ටිකක් දැල්වලා හරිම ගෞරවයෙන් අපේ කිරියම්මා අපිව ලං කරගෙන බුදුහාමුදුරු වන්දනා කළා. බුදුහාමුදුරු වන්දනා කරලා බුදුහාමුදුරන්ට වඳින ගාත ටික ඔක්කොම අපිට කටපාඩම් වුණේ අපේ කිරියම්මගෙන් සීයාගෙන් අපිට. කර්ණ තුන් සූත්‍රයේම කටපාඩම් කරේ මල පොතේ අකුරක් දන්නේ නැති කිරියම්ම අපිට. ඒයි වැඩිහිටියාගෙන් දරුවට යා යුතු ගුණධර්ම ටික කිරියම්ම අපිට ලබා දුන්නා, සීයා අපිට ලබා දුන්නා. ඒ පම්පැදුරෙම වාඩි වෙලා කිරියම්මා අපිට ජාතක කතාවක් කියා දුන්නා. ඒ පම්පැදුරෙම වාඩිලා කිරියම්මා අපිට අපේ රටේ හිටපු වීරවරුන්ගේ රජවරුන්ගේ කතාවක් අපිට කියලා දුන්නා. පිනතුනේ ඒ පුංචි කාලේ ළමයාට ලබා දුන්න උද්දාහනු මතන් වැඩිහිටියාගේ උපදෙස් ටික චූටි කාලේ දරුවගේ හිතට ගියාම දරුවගේ හිත මහා ශක්තිමත් පෞරුෂයකින් ගොඩ නැගුණා. යහපත් ආකල්ප තුළින් ගොඩ නැගුණා. ඒ පම්පැදුරෙම වාඩිලා බත් ගාන අතර දුන්නාම කිරියම් අපිට කියලා දුන්නා, එක බත් ඇටයකවත් හලන්න හොඳ නෑ පුතේ බත් කනකොට කියලා. ඇඟළු පුරුක උඩින් බත් ටික ගෑවෙන කෑම කන්නේ නෑ පුතේ කියලා කිරියම් අපිට කියලා දුන්නා. බලන්න ඒ චූටි කාලේ දීපු ගුරුහරු කම් ටිකෙන් හැදිතු වැඩුණු අපි ජීවිත ගමනම සාර්ථක කරගන්න අපිට ඒක හේතු වුණා වැඩිහිටියගේ උපදේශයන්. අද කිරියම්මල සීයලා අපිට හවසට ඒ කාරණාව සිද්ධ කරනවාද? ඒ කිරියම්මගෙන් සීයාගෙන් දෙන්න ඕන දායාදයන් ටික දරුවන්ට මුණුපුරන්ට මුණුබිරියන්ට ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒ නිසා නේද අපි අද මේ ඉබාගාතේ යන ජාතියක් බවට අපේ ජාතිය පත් වුණේ. ඒ නිසා නේද අපේ ජාතිය බිඳ වැටිච්ච ජාතියක් බවට පත් වුණේ. හැමදාම යාචකකම යන ජාතියක් බවට පත් වුණේ. බලන්න කල්පනා කරලා ඔබ වැඩිහිටියෝ එදා අපිට ආහාර සුරක්ෂිතභාවය කියා දුන්නා. අපේ අම්මලා තාත්තලා කොස් කැටි ටික ගහේ ඉදිලා වැටෙනකොට කොස් ඇට ටික අහුරලා වැලි කොස් ඇට දැම්මා. ඉද පැහිච්ච කොස් ටික කඩලා කපලා අව්වේ වේලුවා අටු කොස් දැම්මා. නේ ආහාර සුරක්ෂිතභාවය අපිට කිරියම්ම කියා දුන්නා. ගෙදර හැමදාම බත් නැලි ඉදෙනකොට බත් නැලියෙන් එක හාල් මිටක් අරගෙන පින්හැලියට දැම්මා. කවුරු හරි යාච්කෙක් ආවම දෙන්න ඒ ඉතිරි කිරීම සිද්ධ කළා. ඒ සුරක්ෂිතභාවය කොයිතරම් නම් හොඳ සුරක්ෂිතභාවයක් බවට පත් කළාද අපිට? ඒ වැඩිහිටියන්ගේ දීපු උපදේශයන්, ඒ වැඩිහිටිය දෙන්න පෙන්නපු මඟ පෙන්වීම අපේ ජීවිතේ කොයිතරම් වැදගත් වුණාද? අපේ ජීවිත සාර්ථක වුණේ නැද්ද? දියුණුවෙන් දියුණුවටම පත් වුණා පින්නතුනි. දියුණුවටම පත් වුණා. හැබැයි අද අපි ඉබාගාතේ යන ජාතියක් බවට, අන්ත අසරණ වෙච්ච ජාතියක් බවට, ආකල්ප තුලින් බිඳ වැටිච්ච ජාතියක් බවට පත් වෙලා නේ. කෑමවල සුරක්ෂිතභාවයක් ඇත්තෙම නැහැ. හිතන්න කල්පනා කරලා මේවා ඔළුවෙන් කල්පනා කරන්න, සත්‍ය පිහිටලා ගන්න. යම්සයක් වැඩ කර නැති දේ තිබුණොත් අහකට දානට, සත්‍ය පිහිටලා කාරණාව මේ කියන කාරණාවන් ඔබ හිතට ගන්නට. බලන්න පින්වතුනි, අපේ රටේ දෙකෝටි 20 ලක්ෂයක් ජීවත් වෙනවා. මේ දෙකෝටි 20 ලක්ෂයම හැමදාම එක බත් ඇටේ ගානේ අහකට විසිකලොත්, එක වේලකට මේ දෙකෝටි 20 ලක්ෂයම එක බත් ඇටේ ගානේ අහකට විසිකරනවා. බත් ඇට දෙකෝටි 20 ලක්ෂයක් එක වේලකට පින්නතුනේ අපේ රටෙන් බැහැර වෙලා. අපි කෑම කන්න ගත්තත් අපි කෑම ගත්තේ බොහෝ වෙලාවට අපිට පුළුවන් ප්‍රමාණය නෙවෙයි. හිත පිරෙන් අපි බෙදාගත්තා. හිත පිරෙන් අපි බෙදාගත්තා. හැබැයි අපි කාගෙන යනකොට, නැත්නම් ආහාර අනුභව කරගෙන යනකොට අපි ඒකෙන් භාගයක් විශ්ස කරලා දැම්මා. කොහෙද අපිට සුරක්ෂිතභාවයක්? අපි අඩුම ගානේ ගෙදෙට්ට ආහාර ගේන්න ගියත් ඒ සුරක්ෂිතභාවය අපි ගාව නැහැ. නේ වෙනද සැලකට ගියාම, එළවලු ටික ගන්න ගියාම අවශ්‍ය එළවලුවයි නැති එළවලුවයි නේ, සතියකට අවශ්‍ය නැති එළවලු ප්‍රමාණය අපි ගෙදර අරගෙන එනවා. නේ එළවලු ගෙනල්ලා මල්ලට පිරෙන්න එළවලු අරගෙන එනවා. ගෙදර අරගෙන ඇවිල්ලා අපි එළවලු ටික ගෙනල්ලා දානවා එක්ක ෆ්‍රිජ් එකට සීතකරණයට දානවා. එක නැත්තම් එලිමහනේ පවනේ තියෙනවා. අපි භාගයක් සතිය අන්ත වෙනකොට පින්නතුනේ ඒ භාගයේ ඒ එළවලු ප්‍රමාණයෙන් භාගයක් අපි විසිකරලා දාලා. කුණු වෙලා විසිකරලා. තව භාගයක් අපි උයලා විසිකරලා. පින්නතුනේ කොහෙද අපිට ආහාර සුරක්ෂිතභාවයක්? 365 දවසම වගා කරගන්න පුළුවන් අපේ රටේ, 365 දවසම වැඩ කරන්න පුළුවන් අපේ රට, ඇයි පින්නතුනේ මේ ආපස්සට රට බවට පත් වෙලා තියෙන්නේ? ලෝකයේ දියුණුව කියන හැම රටකටම වැඩ කරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ අවුරුද්දකට මාස 6යි. ඔවුන් ඒ මාස 6ේ අවශ්‍ය දේවල් වගා කරගෙන, ඒවා හොඳට සුරක්ෂිත කරගෙන, ආහාර සුරක්ෂිතභාවය ඇති කරගෙන හරිම දියුණු ජාතියක් බවට උන් පත් වෙලා තියෙනවා. ලෝකයේ දියුණුම ජාතිය බවට උන් පත් කරගෙන තියෙනවා.
හැබැයි අපිට කොහෙද ඒ සංකල්පන? ඒ තමයි පිනොතින් අපි වැඩිහිටියන්ගෙන් දෙන්න ඕන උපදේශයන් ටික දරුවන්ට ගියේ නැහැ. උද්ධානුමතන් වැඩිහිටියෝ දෙන්න ඕන උපදේශ ටික අපි දරුවන්ට ගියේ නැහැ. ඒ නිසා දරුවාද ඉබාගත යන જાතිය බවට පත් වෙලා. පුතේ ගුරුවරයෙක් දැක්කහම නැගිටලා ගරු කරපන්. හාමුදුරුවෝ කෙනෙක් දැක් භික්ෂුවක් දැක්කහම පූජකයෙක් දැක්කහම හිසේ තියෙන තොප්පිය ගලවලා ගරු කරපන්. පුතේ වැඩිහිටියෙක් දැක්කහම තියෙන ගෞරවය ඒ වැඩිහිටියට ලබා දීපන්. අපි එහෙම කතා කළා. අද බලන්න පන්ති කාමරයට යන ගුරුවරයාට අපේ ශිෂ්‍යෝ නැගිටලා ගරු කරනවද කියලා. තමන්ට සිප්සතර ලබා දෙන ගුරුවරයාට අවවාද අනුශාසනා දීපු ගුරුවරයාටත් නේ ඒ අවවාද අනුශාසනා දරා ගන්න බැරි වෙච්ච දරුවෝ ගෙදරට ගිහිලා ගුරුවරයා එළියට අරගෙන ගහන මට්ටමකට අපේ සමාජය පත් වුණානේ. පුතේ හෙල්මට් එක දාන්න නැතුව යන්න එපා බයික් එකේ අනතුරක් වෙයි කියලා උපදේශයක් දීපු තමන්ගේ පන්ති භාර ගුරුවරයාට ඒ හෙල්මට් එකෙම ගහලා මරණ මට්ටමට අපේ සමාජය පත් කළානේ. එහෙනම් එවැනි සමාජයක් බවට පත් වුණේ අපේ සමාජය කොහෙන්ද? එහෙනම් ඒ දුෂ්චරිත සමාජයට යහපත් ආකල්ප ටික නැවත වතාවක් අපි ලබා දිය යුතුයි. එසනම් මේ වගකීම පන්සලේ භික්ෂුවට හාමුදුරුවන්ට, මේ වගකීම පල්ලියේ පූජකතුමන්ට, කෝවිලේ පූජකතුමන්ට විශාල වශයෙන් මේ වගකීම පැවරෙනවා. පාසලේ ගුරුවරයාට, දහම් පාසලේ ගුරුබවතුන්ට මේ වගකීම දැඩි ලෙස පැවරෙනවා. ඒ විතරක් නෙමේ, ගෙදර ඉන්න ආච්චි සීයට මේ වගකීම පැවරෙනවා. අපේ බෙද වැටිලා යන මේ සමාජයට නැවත වතාවක් යහපත් ආකල්ප තුළින් බරිත සමාජයක් බවට පත් කරන්න අපි මේ ලබා දෙන පණිවිඩය ඉතාමත් වැදගත් වෙනවා. භාගතුන් වහන්සේගේ දහමින් පිට නෙමේ අපි මේ දේශනාව සිද්ධ කළේ. එදා අත්වස්සද්දාර බමුණට කිව්වේ, ඔහුගේ පුතාට කිව්වේ, පුතේ ඔබ දියුණු වෙනවා නම් ඔබට තියෙන ඕන තුන්වෙනි කාරණාව තමයි උද්ධානුමතං, වැඩිහිටියන්ට ගරු කරන එක, නැත්නම් වැඩිහිටියන් උපදෙස් පිළිපදින එක කියලා. ධම්මානුමන්තේච, ධර්මානුකූලව ජීවත් වෙන්න කියලා කිව්වා. බහන්නද අපි ධර්මානුකූලව ජීවත් වෙන්න කියලා? රුපියල් 7වලට අම්මා අප්පච්චි මරණ මට්ටමට අපේ සමාජය පත් වෙලා, රුපියල් 7වලට අද මිනිස්සු මරන්නේ සතාසි උපාව මරනවා වගේ. බලන්න දා පුංචි කුහුඹියාගෙන් පටන් ගත්ත මරණය අද විශාල සත්‍යාගාවට ඇවිල්ලා අද මනුස්සයෙක් මරනවා කියන එක සාමාන්‍ය තැනටපත් වෙලා. හැමදාම මේ ලක්දෙරණේ සතර කොණෙන් ඇහෙන වෙඩි සද්ද, අහවල් තැනෙක් පුජ්‍යලයක් මැරුවා, අහවල් තැන ගෙදරට ගිහින් වෙඩි තිබ්බා කියලා මහා දා සිත කලඹන සිදුවීම් තමයි අපිට ඇහෙන්නේ. ඇයි මේ? අපේ ගුණධර්මයන් යහපත් සිතුවිලි අපේ තුලින් ඈත් වෙලා බැහැර වෙච්ච නිසා, ධර්මානුමන්තිය ධර්මානුකූලව ජීවත් නොවෙච්ච නිසා. ඒක මම මුලින් සඳහන් කළේ, ඔබ ධර්මානුකූලව ජීවත් වෙන්න, දහමට අනුගතව ජීවත් වෙන්න, ඔබ ධර්මයේ විසින් ඔබව ආරක්ෂා කරනවා, දහම විසින් ඔබව රැක දෙනවා. සා ධර්මානුකූලව මේ ජීවිතය හැඩගස්ස ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අලීනතාච, අන්තිම කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කම්මැලි නොවී ඉන්නට ඕනේ. කම්මැලි වීම තමයි අපිට බලපාලා තියෙන ප්‍රධානම සාධකය අපේ රට මේ තැනට බිඳ වැටෙන්නට. බලන්න නැද්ද කියලා, මේ බණ ටික ඇහෙන වෙලාවෙත් අපේ බොහෝ වෙලාවට අපේ ගෙවල්වල තරුණ දරුවෝ බුදි නැද්ද? නේ, ඔබේ ගෙදර තරුණ දරුවෝ තාමත් නිදි මේ බණ ටික ඇහෙන වෙලාවෙත්. ඇයි ඒ? අපේ තරුණ දරුවෝ මේ රටට සේවය කරන්න ඕන දරුවෝ ටික, මේ රට වෙනුවෙන් කැප වෙන්න මේ රට ජාතිය ගොඩනගන්න තියෙන දරුවෝ ටික තාමත් අලස වෙලා නම්, කම්මැලි වෙලා නම්, නිදිබරිත වෙලා නම් ඔවුන් ඔවුන්ගේ ජීවිතේ කොහෙද දියුණුවක් ප්‍රාර්ථනා කරන්නේ? ඔවුන්ට කොහෙද දියුණුවක් ඇති වෙන්නේ? ඒ නිසා පින්නතුනේ, මේ ලෝකයේ දියුණුවයි කියන හැම රාජ්‍යයක්ම දියුණුවනේ අලසකමින් අයත් වෙච්ච හොඳ සංකල්පන ඇති මිනිස්සු නිසා, ආකල්පවලින් සපිරි මිනිස්සු නිසා. නේ, අපි ආකල්පවලින් බිඳ වැටිච්ච, ආකල්ප තුළින් සහ මුලින්ම දුර්වලා ගියපු ජාතිය බවට පත් වෙලා. ඒ සත්නම අද අපිට වෙලා තියෙන ආකල්ප පුහුණු මධ්‍යස්ථාන ගොඩනගන්න. අද අපේ දරුවොත් ආකල්ප තුළින් ඈත් වෙලා, අපේ රටේ භික්ෂුන් වහන්සේලාත් ආකල්ප තුළින් ඈත් වෙලා, වතපිළිවෙත පුරමින් භාගතුන් වහන්සේ වෙනුවෙන් දක්වන්න ඕන ගෞරවය ඇති කරගත යුතු කාල පරිච්ඡේදයක අද බොහෝ ඉබාගාත යන භික්ෂුන් වහන්සේලා අපි දකිනවා. සාසනික වතපිළිවෙතින් ඈත් වෙච්ච භික්ෂුන් වහන්සේලා අපේ සමාජය අපි දකිනවා. උන්වහන්සේලා බොහෝ වෙලාවට පන්සල් ඉදිකිරීම සඳහා පමණක්ම සීමා වෙලා නේ, බෞද්ධයන්ගේ ආකල්ප සංවර්ධනය, බෞද්ධයන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කරන ක්‍රියාකලාපයන් ඈත් වෙලා උන්වහන්සේලා කටයුතු කිරීම නිසා අද භික්ෂුන් වහන්සේලා ලොකු අනතුරක ඉන්නේ. ඒ නිසා දරු පරම්පරාවත් ආකල්ප වලින් ඈත් වෙලා ගොඩාක් ඈත් වෙච්ච ජාතිය බවට පත් වෙලා. ඒ නිසා අපිට උවමනා වුණා අපේ රට නැවත මාවත උදා කර දෙන්නට මෙස්සෙත් තරණ වැනි ආකල්ප පුහුණු මධ්‍යස්ථානයක් අපේ රට තුල ගොඩනගන්නට. අද අපි ඒ සඳහා කැප වෙලා ඉන්නේ, ඒ සඳහා අපි මහන්සි වෙලා ඉන්නේ,
අපේ ජාතිය නැවත වතාවක් ශක්තිමත් ජාතියක් බවට පත් කළා මේ රටට අවශ්‍ය මාවත උදා කළා දෙන්න. එනිසා අද දවසේ මේ උතුම් ධර්මානුශාසන අවශ්‍රණය කරපු ඔබ හැමදෙනාම ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙන්ට ඔබේ ජීවිත හැරගස්ව ගන්න. ඔබට මා මුලින් සඳහන් කරපු මේ ගාථා පාඨයේ භාගතුන් වහන්සේ අත්තස්වද්දාහර බමුණට සාමුගේ පුංචි පුතාට දේශනා කරපු මේ ගාථා පාඨයේ ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව ලබා ගන්න. ඔබ එකතු කරගන්න මේ ධර්ම කාරණා ටික. ආරෝග්‍ය මිච්ඡේ පරමංච ලාභං සීලං උද්ධානු මතං සුතංච ධම්මානු මන්තේ චලේන තාච අත්තස්වද්දාහරා ප්‍රමුඛා ජලේති. නිරෝගිකම ඇති කරගන්න. එවැගේම ඔබේ ජීවිතය තුළ සිල්වත් භාවය ප්‍රගුණ කරගන්න. ඔබේ ජීවිතය තුළ වැඩිහිටියන්ගේ උපදෙස් පිළිපදින්න. ඔබේ ජීවිතය තුළ හැම වෙලේම ඔබ අලස නොවී ජීවත් වෙන උත්සාහවත් වෙන්න. එවිට ඔබේ ජීවිතය සාර්ථක වේවි. ඔබ නොසිතාම ඔබේ ජීවිතය දියුණුමත් භාවයට පත් වේවි. ඔබේ ජීවිතය දියුණුවෙන් දියුණුවට පත් වෙලා අපේ ලස්සන ලක්දරණත් සුන්දර දිවයිනක් බවට ලස්සන දිවයිනක් බවට පත් වේවි. ඒ ටික පමණම ඔබ කළ යුත්තේ. මිනිසා හදා රට කවදාවත් හදන්න බැහැ පින්නතුනි. මිනිසා හදලම තමයි මේ රට හදන්න තියෙන්නේ. එනිසා මිනිසා අපි හදන්න තත්ත්වයට අපේ රට පත් කරන්නට අපි මේ කටයුතු කරගෙන යන වෙලාවේ ඔබ ඔබේ ආකල්ප සංවර්ධනය තුළින් ඔබ ඔබේ දියුණුව ඇති කරගන්නට කියන එක සිහිපත් කරමින් අද අපි ධර්මානුශාසනාව මේ ආකාරයෙන් අවසන් කරනවා. ඔබේ ජීවිතයට වටිනා යමක් වටිනා පණිවිඩයක් ලබා දෙමින් එනිසා පින්නතුනි ඔබේ ජීවිතය යහපත් කරගන්නට ඔබේ ජීවිතයේ සුගතිමුදිත කරගන්නට සැපවත් කරගන්නට මේ ධර්ම කාරණාව ඉතාමත් වැදගත් කරගන්නට ඔබ උත්සාහවත් වෙන්නට ඕනේ. පින්නතුනේ ජීවිතය කියලා කියන්නේ ධනයෙන් බලයෙන් නිලයෙන් ආඩ්‍ය වීමම පමණක් නෙවෙයි. හොඳ ආකල්ප තුළින් සපිරි ඒ වගේම ඇලට දොලට සතා සිව්පාවට ආදරය කරන තමන්ගේ රටට ආදරය කරන තමන්ගේ ජාතියට ආදරය කරන සබේ තමන්ගේ සભ્યත්වයට ආදරය කරන තමන්ගේ සංස්කෘතියට ආදරය කරන මිනිස්සු බවට පත් වීම ආදී මුතුන් මිත්තෝ ඒ දෙයට ආදරය කරපු නිසා තමයි පිනතුනේ වැව් වැමුණු මහා සාගරයේ පර යන වැව් වැමුණු නිර්මාණය කළේ. මහා කළු ගලෙන් ලස්සන බුදු පිළිම නිර්මාණය කළේ. ඒ වගේම මහා කඳු මුත් සිකර තුල මහා ද්වේර දාගප් නිර්මාණය කළේ. අපේ ආදී මුතුන් මිත්තෝ යහපත් ආකල්ප වලින් පරිච්ච වෙච්ච නිසා. එනිසා ඒ දාස් සුන්දර වූ රට අදයි මේ අසුන්දර රට බවට පත් වෙලා තියෙන්නේ. අපි ආකල්ප තුළින් බිඳ වැටිච්ච ඒ වගේම ආධ්‍යාත්මික භාවයෙන් බිඳ වැටිච්ච අසත්පුරුෂ ගත පැවතුම් පමණක්ම ජීවිතය කරගත්ත බටහිර පන්නේට අපේ ජීවිත හැඩගස්ස ගන්නට උත්සාහවත් වෙච්ච නිසා. ස්වදේශිකත්වයේ අපි ඈත් කළා. අපේකම අපි ඈත් කළා. නේ අපේ බැඳීම් අපි නැති කරගත්තා. අපේ එකමුතුකම් අපේ සෙනෙහවන්තකම් අපේ තිබුණු හිතවත්කම් මිත්‍රශීලී භාවයන් අපි අපේ ජීවිතයෙන් බැහැර කරගත්තා. ඒ බැහැර කර ගැනීමම අපේ ජීවිතය ආපස්සට ගෙන යන්නට ප්‍රධාන කාරණා බවට පත් වුණා. සම ඔබට යෝජනා කරනවා මේ පින්බර පුරපසරොස්සක් පොහොය දවසේ භාගතුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ දර්ශනය මේ ලෝකයට පහළ වෙච්ච දවසේ පිනතුනේ අපි තවත් මේ දහමට අනුගත වෙමු. ධර්මයටම අපේ සිත නැඹුරු කරගමු. ධර්මානු ධර්ම ප්‍රතිපදාවන් අපේ ජීවිත තුළ ප්‍රගුණ කරගමු. එවිට අපේ ජීවිත ලස්සන වෙයි, සුන්දර වෙයි. මේ ලස්සන දිවෙන සුන්දර දිවෙන බවට පත් වේවි. එනිසා ඔබේ ජීවිත තව තවත් යහපත් කරගන්නට මේ ජීවිත ගමන සුන්දර කරගන්නට භාගතුන් වහන්සේගේ දහම තුළින් ඔබේ ජීවිත දකින්නට ඔබ උත්සාහවත් වෙන්න. ඔබේ ජීවිත ඒ තුළින් ඔබේ ජීවිත ගමන සකස් කරගන්න. උදේට හවසට බුදුන් වඳින නිවසක් සතර පොයට බැරි වුණොත් අඩුම ගානේ පුරපසරොස්සක් පොහේ දවසටවත් දරු පෙටව ටිකත් එක්ක අම්මා අප්පච්චි අතල්ලාගෙන පන්සල් යන දරු පවුලක් නේ අපේ පවුල් සංස්ථාව තුළින් ගොඩ නැගුණොත් පල්ලියට යන දරුවෝ ටිකක් කෝවිලට යන දරුවෝ ටිකක් අපේ සමාජය තුළ බිහි වුණොත් අපේ සමාජය කොයිතරම් ලස්සන දරුවෝ බවට පත් වේවිද? ඇලට දොලට ආදරය කරන, ගහට සතා සිව්පාවට ආදරය කරන මිනිස්සු බවට අපි පත් වුණොත් අපේ ජීවිත කොච්චර සුන්දර වේවිද? එහෙනම් ඒ සුන්දරකම් හිත තුළ ජනිත කරගෙන මේ උතුම් පුරපසරොස්සක් පොය දවසේ ඔබට දේශනා කොට මේ වදාළ උතුම් ධර්මානුකාරණවන් අපේ ජීවිතයට එකතු කරගෙන සැපවත් යහපත් සුන්දර වූ ජීවිතයක් ගොඩනගන්නට ඔබට මේ ධර්මානුශාසනාමය කුසල ධර්මයේ ආශිර්වාදයක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකහා සත්තාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකහා සත්තාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකහා සත්තාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.